අයිබෝන් සලාර YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අපි අද කතා කරන්නේ Toshiba 255 photocopy machine එක ගැන. අපේ channel එකත් එක්ක එකතු වෙන්න අපේ channel එක subscribe කරන්න අපි දාන video ඉක්මනටම ගෙන ගන්න bell icon එකත් click කරලා තියාගන්න. අපි අද කතා කරන Toshiba 255 machine එක ඔබ ගාවත් තියෙන්න පුළුවන්. මේ machine එක වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. කැඩිලා තියෙන්න පුළුවන්. නැත්නම් කොළ හිර වෙනවා වෙන්න පුළුවන්. හරියට කලර්ස් එන්නේ නැහැ. ඒ වගේ ප්‍රශ්න ගොඩක් තියෙන මැෂින් එකක් ඔයාලගත් තියෙන්න පුළුවන්. මේක පැත්තකට දාලා තියෙන්නත් පුළුවන්. අපි මේ ෆොටෝකෝපි මැෂින් එක කොහොමද වැඩ කරන විදියට හදාගන්නේ කියලා බලමු. අදත් අපි මේ ෆොටෝකෝපි මැෂින් එක ගැන කතා කරන්න අනුග්‍රහය දක්වන්නේ Netcopy ටෙක්නොලොජි ආයතනයේ අනුග්‍රහයෙන්. ඔබට පුළුවන් මේ මැෂින් එක ගැන විස්තර දැනගන්න රිපෙයාර් කරගන්න නැත්නම් අලුත් මැෂින් එකක් ගන්න අපි බලමු කොහොමද මේකේ කොළ හිර වෙනවද ඒවට මොනවද කරගන්න පුළුවන් මොනවද මේකේ කෑලි ගෙවෙන්නේ ඒ කෑලි අපි සම්බන්ධ කරගෙන හරි ගස්සගෙන මේ ෆොටෝකෝපි මැෂින් එක වැඩ කරන විදියට හදාගන්නේ කොහොමද කියලා බලමු ඔයාලට තියෙන තව එක ගැටලුවක් තමයි මේ ට්‍රේ එකේ කොළ උඩට ඇදලා ගන්න නැති ප්‍රශ්නයක් තියෙනවා සමහරට වැඩ කරන්නේ නැති ප්‍රශ්නයක් ගැටලුව තමයි මේ ට්‍රේ එකේ තියෙනවා ප්ලාස්ටික් වීල් එකක් ඒ වීල් එක කැඩුනහම තමයි මේ ගැටලුව ඇති වෙන්නේ මේ ට්‍රේ එක සම්පූර්ණ එලියට ගත්තාම මෙතන තියෙන පොඩි වීල් එකක් පොඩක් පිපිරීමක් වගේ සිද්ධ වුණාම තමයි මේ මේක හරියට වැඩ කරන්නේ නැත්තේ මේ ට්‍රේ එක උඩට ගන්න බැරි. ඒ තියෙන කෑල්ලක් තමයි මේ තියෙන්නේ. ඒ පිපිරුම නිසා තමයි මේ කෑල්ල අයින් කරලා තියෙන්නේ. ගෙන්නගෙන දා ගන්න පුළුවන්. නැත්නම් ඔබට පුළුවන් මේක රිපෙයාර් කරගන්න. ඒකෙන් පුළුවන් මේ කොළ උඩට ඇදිලා එන එක හදා ගන්න. මෙතන සම්පූර්ණ එළියට කොළේ එන්නේ නැතුව කොළේ හිර වෙනවා මෙතන. ඒක තියෙන එක ප්‍රශ්නයක්. ඒකට තියෙන මේ ගැටලුව තමයි මේක ඇතුලේ වීල් දෙකක් සම්බන්ධ වෙලා තිනෝ ඒ වීල් දෙකෙන් එකක් කැඩිලා හෝ ගෙවිලා තියෙන හින්දා තමයි මේක හිර වෙන්න බලන්නේ අපි බලමු මේ මොන වීල් එකද කැඩිලා හෝ ගෙවිලා තියෙන්නේ කියලා අපිට පේනවා ඇති මෙන්න මේ වගේ වීල් එකක් ඇතුලේ තිනෝ බෝඩ් එකේ මේ චැසියේ එක තැනක අපි බලමු මේ කොහෙද තියෙන්නේ කියලා මෙන්න මේකේ ගැටලුවක් ආවහම තමයි ඔය කොළ හිර වෙන ප්‍රශ්නේ ඇති වෙන්නේ. අපි ඉස්සෙල්ලාම මැෂින් එකේ මේ හීට් රෝල් එක තියෙන තැන ඉස්සෙල්ලා ගලව ගමු. මේ ගැලෙව්වට පස්සේ මෙතන තියෙන මේ වීල් එක ඔබට පුළුවන් බලා ගන්න ගෙවිලාද තියෙන්නේ කියලා. ඒ වගේම මේකට සම්බන්ධ වෙන අනිත් වීල් එකත් අපි බලමු. මේ අපි ගලවපු යුනිට් එකේ තමයි මේ සම්බන්ධ වෙන්නේ මේ වීල් එක. මේකට අපි කියන්නේ ඩබල් වීල් එක කියලා. මේකත් සමහරලාට මේක කැරකෙන වැඩි වුණාම මේ වීල් එකත් ගෙවෙන්න පුළුවන්. මේ වීල් එකත් හෝ අනිත් වීල් එක ගෙවුනහම තමයි මේ කොළ හිර වෙන ප්‍රශ්නේ ඇති වෙන්නේ. එහෙනම් මේ වීල් දෙකෙන් එකක් ගෙවිලා තියෙනවා නම් ඔබට පුළුවන් මේක මේ වීල් දෙකෙන් එකක් මාරු කරලා මේක අලුත් එකක් සම්බන්ධ කරගත්තාම ඔබට පුළුවන් මේ මැෂින් එක හරියට වැඩ කරගන්න. ඒ කොළ හිර වෙලා තියෙන ප්‍රශ්නේ ඔබට විසඳ ගන්න පුළුවන්. තව තියෙන ගැටලුවක් තමයි කොළේ print වෙලා එනකොට කළු පාට ඉරි ඉරි print එකේ photocopy එකේ පේන තියෙනවා. මේකට තමයි අපි කියන්නේ drum එක කියලා. මේකෙදි මොනවා හරි ඉරි ගිහින් තියෙනවා නම් කළු පාට ඉරි ගිහින් තියෙනවා නම් මේ ඩ්‍රම් එකේ ප්‍රශ්නයක් නිසා තමයි කළු පාට ඉරි ෆොටෝකෝපි එකට වදින්නේ. ඒ නිසා ඔබට පුළුවන් මේ ඩ්‍රම් එක මාරු කරගෙන අලුත් එකක් මේකට සම්බන්ධ කරගෙන ඔබේ ෆොටෝකෝපි මැෂින් එක අලුත් වැඩියා කරගන්න. තවත් කොළ හිර වෙන ගැටලුවක් තමයි මේ මෙතන හීට් රෝලේ තියෙන මේ දත් කියන මේ පොඩි කෑලි. මේවා හරියට සම්බන්ධ වුනේ නැති වුනහම
කොළහිර වෙන්න පුළුවන්. මේකට අපි කියනවා ප්‍රෙෂර් රෝල කියලා. මේවා අතරින් එන කොළේ හරියට උඩට ඇදලා ගන්න බැරි වුණාම තමයි මේ කොළහිර වෙන්නේ. මේ දත් හරියට නැති වුණාම හෝ කැඩිලා ගිහිල්ලා වුණාම තමයි මේ කොළහිර වෙන්න ගන්නෙ. ඒ නිසා ඔබට පුළුවන් මේවා පරීක්ෂා කරලා මේවා ගෙන්නගෙන මේක මාරු කරගන්න. එතකොට මේ කොළහිර වෙන්නේ නැතුව ඔබට පුළුවන් ෆොටෝකෝපි ලබා ගන්න. තවත් තියෙන ගැටලුවක් තමයි මේ බයිපාස් ට්‍රේ එක. මේක මේ ප්ලාස්ටික් කැලි කැඩෙන්න පුළුවන්. මේ කැඩුනට පස්සේ මේක හරියට මේක වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. ඒක නිසා ඔබට පුළුවන් මේ වගේ ටේප් එකක් සම්බන්ධ කරගෙන මේක තව දුරටත් මේක පාවිච්චි කරන්න. අද අපි කතා කරන මේ Toshiba 255 මැෂින් එක රිපෙයාර් කරන්න එන ඔබගේ සේවා සපයන්න අනවශ්‍ය විදිහට ඔබගෙන් මුදල් ලබා ගන්න පුළුවන්. ඒ නිසා ඔබත් දැනගෙන සිටින්න මේ ෆොටෝකෝපි මැෂින් සම්බන්ධ සර්විස් කරනකොට මේ මොනවද මේකේ කැඩිලා තියෙන්නේ මොනවද වෙලා තියෙන්නේ කියලා ඔබත් හරියට දැනගෙන මේ ගැන පොඩි දැනුවත් වීමක් තබා ගන්න. ඒ නිසා ඔබට විශ්වාසව කටයුතු කරන්න Netcopy ටෙක්නොලොජි ආයතනයේ අනුග්‍රහයෙන් ඔබට විශ්වාසවන්තව සේවා සපයමක් ලබා ගන්න පුළුවන්. ඔයාලා ගොඩ දෙනෙකුට මේ ෆොටෝකෝපි මැෂින් එක ගැන තියෙන ගැටලු ප්‍රශ්න තිබුණා නම් ඒවා ගොඩක් निराකරණය වෙන්නේ නැති. निराකරණය කරගන්න බැරි නම් අපේ Netcopy ටෙක්නොලොජි ආයතනයේ සම්බන්ධ කරගෙන ඔබට ඕනෑම ගැටලුවක් විසඳ ගන්න පුළුවන්. ඉතින් අද කතා කරපු මේ ෆොටෝකෝපි මැෂින් එක ගැන ගොඩක් දේවල් දැනගන්න ඇති. ඔයාගේ යාළුවන්ට දැනගන්න ෂෙයා කරන්න. අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe button එක click කරලා අපිත් එක්ක සම්බන්ධ වෙන්න. අපි දාන video ඉක්මනටම ගෙන්න ගන්න bell icon එකත් click කරලා තියාගන්න. එහෙනම් අලුත් video එකකින් හමු වෙනකම් ඔබලාට ආයුබෝවන්.